අද ගොඩක් රසට සව් පුඩින් එකක් හදාගමු. ඉතින් මේ සව් පුඩින් එක අපිට හදන්න ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඒ වගේම විනාඩි 10ක් වගේ පුංචි කාලෙකදී ඔයාට මේ පුඩින් එක හදා ගන්න පුළුවන්. ඉතින් සව් කියලා කියන්නේ අපේ ශරීරයට ගොඩාක් ගුණදායි. ඒ වගේම ශරීරය සිසිල් කරන දෙයක්. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස සව් පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම මම ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට සීනි මෙෂරින් කප් කාලක් එකතු කරගන්නවා. මේකට වතුර එකතු කරන්නේ නැතුව අඩු ගින්දරේ මේ වගේ කළු කරගන්න. සීනි ටික මේ ගානට කළු වෙනකොට මම මේකට නටන උණු වතුර මේස හැදි දෙකක් එකතු කරගන්නවා. දැන් මෙන්න මේ වගේ සීනි ටික හරි ගියාට පස්සේ මම ලිප ඕෆ් කරලා මේක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා 100 ග්‍රෑම් 100ක්. මේක මම හොඳට සෝදලා වතුර පෙරලා අයින් කරලා අරගෙන තින්නේ. මේ 100 ග්‍රෑම් 100 මම ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට මේ විදිහට දාගන්නවා. ඊළඟට මම ඒක තැම්බෙන්න වතුර කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැදි භාගිකුත් එකතු කරගෙන මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම මේක ලිපේ තියලා අඩු ගින්දරේ මේ විදිහට සව් ටික තඹ ගන්නවා. සව් ටික තැම්බෙනකොට මම මේකට සීනි මෙෂරින් කප් භාගයක් එකතු කර ගන්නවා. ඉතින් සීනි ඔයාගේ රසානුව අඩු වැඩි කරලා එකතු කර ගන්න පුළුවන්. සීනි ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට මේක කලවම් කරගන්න. විනාඩි 3ක් වගේ යද්දී අපේ සව් ටික මෙන්න මේ වගේ තැම්බෙනවා. මෙන්න මේ ගානට සව් ටික තැම්බෙන්න ඕනි. දැන් මම මේකට එකතු කරගන්නවා පොල් කිරි මෙෂරින් කප් එකක්. ඒ කියන්නේ මිලිලීටර් 250ක්. මේකට මම එකතු කරගන්නේ උකු පොල් කිරි. එතකොට අපේ පුඩින් එක ගොඩාක් රසයි. ඊළඟට අපි කලින් හදාගත්ත සීනි පැණි මිශ්‍රණයත් මම මේකටම එකතු කරගන්නවා. කළු කරගත්ත සීනි ටික ඔක්කොම මම මේ විදිහට සව් එකට එකතු කරගන්නවා. දැන් මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. හැන්ද හොඳට සව් එකේ පතුල ගෑවෙන විදිහට හොඳට කලවම් කරන්න. එහෙම වුණාම සීනි පැන් ටික හොඳට මේකට මිශ්‍ර වෙනවා. මේකෙන් අපේ මේ සව් පුඩින් එකට ලස්සන පාටක් අපිට අරගන්න පුළුවන්. දැන් මම මේකට එනසාල් ඇට 3ක් මේ විදිහට තලාගෙන එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට කලවම් කරගන්න. විනාඩි 5ක් වගේ යනකොට අපේ සව් මිශ්‍රණය මෙන්න මේ වගේ එකට එකතු වෙනවා. මෙන්න මේ පදමට තියෙන්න ඕනි. මෙන්න මේ ගානට අපේ පුඩින් මිශ්‍රණය එන්න ඕනි. දැන් මම තෙල් හරි බටර් හරි ගාගත්ත භාජනයකට මේ විදිහට පුඩින් එක දාගන්නවා. ඊළඟට මම පුඩින් එක හොඳට නිවෙන්න පැත්තකින් තියලා තියෙනවා. පුඩින් එක හොඳට නිවුනට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ පැය දෙකක් විතර කාලයක් තියාගන්නවා. ෆ්‍රිජ් එකේ යට කොටස තියන්න. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ පැය දෙකක් තියාගත්ත සව් පුඩින් එක. දැන් අපිට පුළුවන් පුඩින් එක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න.
ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත අපේ රසම රස සව්පුඩින් එක. ඉතින් ඔයාට පුළුවන් කජු වගේ දෙයක් තියලා කැමති නම් මේ විදිහට ලස්සනට සරස ගන්න. ඉතින් විනාඩි 10ක් වගේ පුංචි කාලෙකදී අපිට මේ සව්පුඩින් එක හදාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපිට මේකට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඉතින් හරිම ලීසියෙන් ගෙදරදී හදාගන්න පුළුවන් ගොඩාක් ගුණදායි පුඩින් එකක් තමයි මේ සව්පුඩින් එක. ඉතින් ඔයාලත් ගෙදරදී මේ විදිහට සව්පුඩින් එක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැම දිනාටම සුබ දවසක්.